උපරිම සෞඛ්‍ය ආරක්ෂිත පියවරයන් සමග විෂන් කියා දෙවයින පුරා ශාකා දැන් ඔබ වෙනුවෙන් විවෘතයි. පරීක්ෂණයක් හරියට කරලා ඒ පරීක්ෂණය සාර්ථක වෙලා හරියටම ඔහුගේ ප්‍රතිඵලයක් ආවම ওই ප්‍රශ්නේ උතුණින් ඉවරයක් වෙනවනේ. ඉතින් දැන් පරීක්ෂණයට කවුරු කතා නොකර ඒ පරීක්ෂණය වෙලාව දීලා නිකන් ඉන්න ඕන. දැන් පරීක්ෂණය බාගෙට කරන්න බෑනේ. දැන් මේ නමක් ඉදිරිපත් කරලා ඒ කියන්නේ මේ ගැන ප්‍රසිද්ධි ප්‍රකාශයක් කරලා පැමිණිල්ලක් කරලා මේ වැඩේ යන නිසා අපිට කිසිසේත් බෑ දැන් ඕක නවත්තන්න. ඒ නිසා ඕක ගැන කතා නොකර හිටියොත් තමයි ඔබ තමුන්වහන්සේලා අපි සියලු දෙනා පරීක්ෂණයට පරීක්ෂණයක් කිරීමේ අවස්ථාවේ දෙන්න. නැත්තම් දැන් මේකේ සැකය මේකේ තියෙන සම්පූර්ණයෙන්ම මිනිසුන්ගේ තියෙන ඒ ආන්දෝලනය තව තවත් වැඩි වෙනවා මේ ගැන කතා කරන්න කිව්වා. දැන් හැමෝම කිව්වේ ඉල්ලා සිටියේ පරීක්ෂණය. ඒ පරීක්ෂණය දැන් ආරම්භ කළා තියෙනවා. ඒ පරීක්ෂණය කරගෙන යනකොට පරීක්ෂණයත් වැඩි කියන දෙයන්නේ අපිට මතකයි ප්‍රමෝදේ වික්‍රමසිංහ මහත්තයත් එක්ක හිටපු කූල් එකතු වෙලා කිව්වා මැච් පාව දෙනවා කියලා. පස් දිනක්ව ගෙනල්ලා ওই විදිහටම FCID එකට ගෙනිච්චේ. ගෙනිලා හංවඩු ගහලා හොයලා හොයලා ඇන්ජුලෝලාගේ නම් කියලා පරීක්ෂණ කරා. එතකොට ඕගොල්ලෝ කතා කරේ නෑනේ. අන්තිමට මුකුත් නෑ කියලා මේ මිනිස්සු නිදොස් කරලා නිදහස් කරා. ඇන්ජුලෝගේ ක්‍රීඩා සම්පූර්ණ ක්‍රීඩාව අවුරුදු ගාණක් පස්සට විනාශ කරා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් මේ පරීක්ෂණය පටන් ගත්තා මුහුණ දෙන්න ඕනේ. නැත්තම් කෑ පරීක්ෂණේ යටිමඩි ගෙවුවා කියලා. පරීක්ෂණේ ප්‍රශ්නයක් නෑ. නමුත් මේ පරීක්ෂණේ ඉවරයක් වෙන්න ඕනේ. දැන් මේ දවස්වල ක්‍රිකට් උත් නැහනේ. ඔය සති දෙක තුනක් ඇද්දි ඕක ඉවර කරලා පරීක්ෂණේ ඉවරයක් වෙයි. ඒතොර කවුරු හරි සම්බන්ධ නැහැ නඩුදායි. එතකොට මේ ප්‍රශ්නේ අවශ්‍ය තැනට ගොමු වෙනවා. දැන් මේක විවෘතව තියාගැනීමේ හොදත් නැහනේ. පරීක්ෂණයක් හැමෝම ඉල්ලුවානේ. අරවින්දත් කිව්වා පරීක්ෂණයක් කරන්න. දැන් පරීක්ෂණ ආරම්භ කළද මං හිතන්නේ පරීක්ෂණයක් කරනකොට ඒක බාගිර කළ යුතුයි කියලා. අනිත් එක දැන් මේ වගේ පරීක්ෂණ බොරු කම්ප්ලේන්ට් දාලා කී දිනෙත් දැන් මිනිස්සු අමාරු දැම්මද? ඒ කියන්නේ මේ වගේ කලින් ප්‍රමෝදේ වික්‍රමසිංහ පැහැදිලිවම නම් කරාන ක්‍රීඩකෙන් ඒ අයට කරපු අපරාධය වර්තමාන ක්‍රීඩකෙන් ක්‍රීඩා කරන අයට මේ දැන් වගේ මේ රිටයර් වෙච්ච අය නෙමෙයි එයාව විශාල නොසන්සුන්තාවයකට පත් කළා නායකත්වයෙන් පවා ක්‍රීඩකෙන් යන්න සිද්ධ වුණා බොරු චෝදනා කළා. ඉතින් ඒ වගේ අපරාධ කරපු අය හිටියා. එතකොට හැබැයි ඒ ආණ්ඩුවේ ඔය හිටපු ඇමතිවරු මුකුත් කියන්න ගියේ නැහැ. ඒවට හොඳටම ගිහිල්ලා මෙදිහත් වෙලා වැඩි අවුල් කරා. මං හිතන්නේ ඔක්කොම මේ ගැන කතා නොකර හිටියොත් තමුන්නාසිලාගේ ඉල්ලීම මම නම් කියන්නේ පින් සිද්ධ වෙනවා. මේක ක්‍රිකට් වල ප්‍රශ්නෙට මේ පරීක්ෂණයක් වෙන එකට වැඩි කතා කරන්න යන්න එපා. ඒ තමන් වැරදි කළ නැත්නම් කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. අපි දැක්කා එදා ඉඳන්. අපි දැක්කා කුසල් ජනිත් ගැන. අපි දැක්කා මුගලිදරන්ගේ ප්‍රශ්නේ. අපි දැක්කා මාවනතපත්තු සනත් ලගේ. අපි හැමතිස්සෙම කියන්නේ ක්‍රීඩකයා කලබල කරගන්න නැතුව ඉන්න. තමන් වැරදි කළ නැත්නම් කාලෙත් එක පරීක්ෂණයෙන් පස්සේ එයාට ඒකේ නිදහස වෙන්න පුළුවන්.